ගෞරෝණය පරාතුන් වහන්සේගේ අවසරයි මගේ ගැටලුව තමයි අප වැඩසරහන තුළ ඉතාම දුර්ලබ අවස්ථාවක් හම්බෙනවා ඒ තමයි ඔබවහන්සේ වැඩහිඳන දානශාලාවක සිව්ුවනක් පිරිස අතරට අපිටත් එක් පෙලා විශේෂෙන්ම පින් අනු මෝදන් කරන්න. එතකොට මේ අපිට අතිශය දුර්ලබ අවස්ථාවක් මොකද දවස් හතක් කිසිය අපි මේක කරන ධන්තිම දස ඒ වගේම නැවතවතාව අපි මෙහි පැමිණියත් ඒ අවස්ථාව මුලනො ගැහෙන්ට පුලුවනි. මගේ විමසීම තමයි අප හාමුදුරනේ මේ වගේ බික්කු බික්ුණි ඇතුළත් දම් සභාවකදී දෙන පුුණ්‍ය එම නත්තන් අනුමෝදන් කරන පින දෙවියන් විසින් ලබා ගන්නේ කෙසේ ද කියනක අපේ මනුසට ගෝචර වෙන්න නැහැ. ඉතින් කාරුණිකව. ම දරනක් සහිත පහැදිි කන්න පුලුවන්ගේ පලනි ප්‍රශය ්‍ර්ක එවන්න ස්ථානයක තුන්සිත පහදවා නොගෙන. යම්කිසි කෙනෙක් අනුවදන් කරනම් අපි අසාති බෙනවා දීර්ග නිකාය වවන තමයි මේ දෙදවියන් හෝ බ්‍රග්මයන් තුන්කොට්ටාශම ඉන්නේ. ඇතින් එහෙම කෙනෙක්ගේ දෝෂරෝපන කිමනන් අප දේකරත් ලක්වන්නෙන පුළුවන් නේද ඒෙන හමනොත් ඒකෙන ජීවත් වන හුනත්තන්ගේ දෙවවි කෙන. දීර්ගව ජීවත් වනක් මනුෂෙක් දිහට අපි ආත්ම කීපයක් ගත කරන්න පුළුව එතකට අපි කමා කර ගත නැත්තන් මේ ආත්ම කීපයම අපිටඒ බලපෑමේ නවද කියෙනක ගැගන්න කම ඔහු ඒ ඇත් මේ ලංකා භාමනාමත් ්‍යස්ථාන තියනවා පන්සල් තියෙනව පුුණ්‍ය භූමි තියනවා තවත් නොයෙකුත් දේවල් තියෙනවා. නොයකුත් ආයතන තියෙනවා. නමුත් අප මේ ධර්මායතනය වගේ සිව්ුවනක් පිරිසම. එක ධර්ම ධානසාලාවක ඉඳවෙලා එකට මේ වගේ ධනය බෙදලා විශේෂය නෑ මට ෙදන එකම දමා ඔබ තුමාලටට බෙඩන්න. යි මටයි කියල විශේෂයක් ඔොහේ කවදක්කත් හදන්නෙත් නෑ බෙදන්නත් නෑ. අවශ්‍යත් නෑ එපැයි කියලතියෙන් එක නිසා සියලු දෙනාටම සිව්ුවනක් පිරිසටම මේ ධානය දෙන දෙනක් මේ ලංකාවෙන්න නෑ. මේ වගේ පින් අනුමෝධන් කරනතනක් වෙන නෑ. ආදර්සයක් මේ හැමතන්නකටම අපි ඔබ සියලු දෙනාට මේ ආදර්ශමත් බව ලබා දෙන්න හදන්න. ඒ වගේම සියලු දෙනාටම දාන බෙදලා අවසන් කරනවා. අවසන් කලාට පස්සේ අපි පලවෙනි බත්පිඩ හරි ඒ මොකක්හරි ආහර කෑම වලඳන්න ඉස්සෙල්ලා අපිේ නයෙන් විඩී නිදහස් වෙනන ඇට ප්‍රායෝගිකවම ඔබ සියලුදනාට වා කියනවා පින් අන්න මෝදන් කරනවා පින් දෙෙනවා පින් පවරවා ඒ පින් ගන්ද සියලු පින් ගන්න බලාපොරොත්තුව වන පරදත්ව උප ජීවින් දෙවිඩිය වතා උන් විතරක්නේ භූතයෝ පිරේතයෝ ඥාතිීන් සියල්පට නාසීපත් කලා අපි පින් දෙෙනවා පින් පවරවා අපි පින්ගන්න මෝදන් කරනවා එය පින් ගන්නවා ති ඒක නිසා ඒ අය බොහොම සතුටෙන් ඒ පින් අරගන විඩී නිදශනවා අපිට එ අයු මුද අනිදහස් කරන චේතනාවෙන් පින් දෙෙනවා යුව එ ඇතත් තයහපටක් ඔබටත් ්‍යහපතක් වනා දෙපත්වටම යහපත් වෙන වැඩක් ක්‍රියාවක් ආදර්ශමත්ව ඔය ධනශලා විදිිත් අපි කරන්න මෙතන එක තැනක දින මේ මේ තම් සභාමන්්ධ පේත් තර්ම ශලාවෙත් අනික් හැම තැනකමත් අපි යම් ආකාරයකට දැම් මෙතන මේ එකවරයි බෙදන්නේ දෙපාරක් ඔයර ගීල බෙදුවද දෙපරක් හෙම බෙදුවද මදී කියලා ඉල්ලුවද දැම් ඔබ ගෙදරක ධානයක් තිබ්බනංඔය හාමුදුරුවන්ට මොකට කරන්නේ සමයට දහවරක් බෙදනවා නැවත නැවත බෙදෙනවා ඒමකම් මෙතන් තියෙනවාද මෙට නෙහෙම එකක් නෑ මෙතන දෙවරක් බෙදන්න ඇතිවෙන්න පළවෙනිවර බදුව ආරහි මතයතාව දැන් ඔය දෙවැනිවර ඉල්ලන වනම් බෙදන වනම් අ රස තෘෂ්නාවෙන් රස පිරිේතකමින් කැමතිදේ. ්ච පටිච්ච ව නිච්ච කරගන්න අ අනික්්චාන්දුකම් විපරි නාමුලම නොදැනි ීමයි ඔ ඉල්ලන්න. එක මේ දරම් මේක මෙතන පැහැදිලි කරනවා මෙතන කිසිම කෙනෙකුට හාමුදු නමකට සිල්මෑනි කෙනෙකුට ඔබ උපාසක උපාසික කිසි කෙනෙකුට අපි දෙවන වරක් බෙදන්නේ නැත ඒවකම පලවෙනිවර බෙදලලා අවසා අනුනාට පස්ස තමා කැපකොට පින් අන්න මෝදන් කල පින් පවරලා ප්‍රත්වේක්ෂාඥ ආනයෙන් යුතුව මේ පිින්ඩපාතය පරිියරණය කරන්න ති එක නිසා සියලු දේ ආදර්ශ මත් ඩියටයි අපි මෙතන සකස් කරලා තියෙන්න්නේ මේක හිතාමතා කල්පනා කරලාම හේතු පල දාමට නයවිනියට ධර්මතාවයට ගැලපෙන විදිටයි මේ සියලු දේ තියෙන්ර නස එතකට මේ යම් කෙනෙ මේ පින් අනෝද කර අවස්ථාවයි තුන් ට පහදා ගන්න නැතුව සමතාකාරයට පෝත් තුංචට ගැනීම ඕන ගැනීම තමන්ගේකක්. සියලුම් දෙනා දැනගණ්ඩුව ඕන තුන්සිට පහදාගන්න. තුන්සිට පහදා ගත්තේ නැත්නම් ඔබටයි පාඩුව ඔබගේ ඥාතිීන්ටයි පාඩුව. තුන්සිට පහදාගන්න තමා මේ කැපකොට පින් දෙන්න පුළුවන්. ඔබේ යම් කිසි අවස්ථාවක ඔය පින් දෙෙනකොට පින් දෙන්න මේ ගාථ කියනකොට පුුණ්‍ය අනු මෝදනාව කරනකොට ඔබේ හිටේ තියෙනවා න පින් අනු මෝදන් කරන චේතනාවට වඩා වෙන මොකක් හරි ඔබේ සමයියට ටෙලිපෝන් එක කෝල්ල එකක්ව ඒ පිබඳ නන් හිටේ තියන ඔබේ තුන්තේට පැත්ිදාාන. ඔබට පින් දෙන්න බෑ මේ ගතාවකිට ගාථාවකිවමිසක් චේතනාවන අනුමෝදංකලේ නෑ ට එක නිසා. හම අවස්ථාවකම අපි පින් අනුමෝදං කරනකොට පින් පවරණකොට පින් දෙනකොට සියලු දෙනා ඒ පිළිබඳව හිටේ ඒ කාග්‍රථාවයක් ඇතුව ඒ තමන්ගේ ඥාතිීන් සීපත් කල්ලා පින්ගන්න සියලු පරදත්වූප ජීවින් සීපත් කල්ලා. අර ඉඩම් මේ ඥාති ඉඩංබෝඥාති ඒගාතාවත් අර ඉමිනාපුං්ඥකම් වන ඒගාතාවත් කියන්දුවට. රත් වහස වත් පැති කරගැීම අවශ්‍යය හතම දැන් අදන් පස්සි මෙතන නිවත්වල යනවා ඒ ගියාට පස්සේ අප අපිට පුළුවන් විදිට මේ කානසිද්ද කරනවා.ඩැ පාර පෙන්න ලදුන්නා මෙටන්ඩ දැන් ඔබ පලවෙනි දබසිමටෙන් පැමිච් ලවශී ලන් අද හත්වෙන් ලවස අද වෙනකම් ම භාවනා කෙරෙව් වෙන. හැබැයි භාවනාව කරන්න මොකටට කෝහමට මොකට කොයි විදියටද කොයි විදියට කර උද්හරි දැන් ඔබ හොඳට ආයුද සන්නත්්දයි. ආයුද හතරත් තියෙනවා කෙලෙස්ස කපන්ඩ. මෙතා අනුස්සති අසුභානුස්සට මරණානුත්සති බුද්ධානු. මේ ආයුද හතර ඔබ දැන් අදයිනන් රණබිමට යනකොට ගියකොට තම පාවිච්චි කරඩුව මෙතන් රණවිමක් නෙමේ. මෙතන් රණවිමක් නෙමේ. දැන් ඔබ යන්නේ රණබමට එතකට ඔබ රණබිමට යනකොට ඔබ ආයුද සහිටව සන්නද්ධ කරන්නයි මේකළින් ති ඒක නිසා ඔබ නැමට අර රණබිමට ගිහිල්ලා මේ ආයුද අතෑරදාලා හරියන්න. ඒ නිසා ආයුද හොඳට තේරුම් අරගෙන හොඳට මූහත් කරගෙන හොඳට කෙලෙස් කපන්නට ඔබ කටයුතු කළ යුතුයි හිට ආරක්‍ෂාගර ගතයුතුයි රුක්ක මූල ගතවා හැම වෙලාවෙම පිට ආරක්‍ෂා කරගන්න ඕන ආගන්තුකහි උපගෙලිට. ඒ අනුව ඔබට පුළුවන් පාරැම් පෙන්න ලදුන්න පාර විියෘ්ත කල්ල දුන්නා. ඔබ ආමි පාරක් නැති පුද්ගලය හැටිට. ඔබාවේ පාරක්තටක් නොදන්නා අය හැටියට දැන් ඔබ අද ගෙදර යනකොට හොඳට පාර දන්නවා. දැන් ඔබ ගෙදරග හාම සමාර්ීටකය ඔබේ ගෙදර අය. රහහි දේයෙන් වයිෙන් එක රාගෙන් කටයුතුර පුලන් ඔබට දැන තරහක් එන්න බෑව මයිට්‍ය්‍රය කරණඩුවල. ඔබට රාගයක් එන්න බෑසු න්ුසජය ටඩ්ඩුවල ඔබ නිච්චන්දුක්ම් විපරි නම් දම්ම වඩන්න දැන ගඩුල අද පටන් මේ අත්තර යොත් නැන් ගෙදර කියගමම් කවරුඩි මාත්‍යහරි නෝනහරරිිය අර මේ තෙක් කලාලා හිටි නෑ අපි කෑවති බිවධ කියලා බැල්විනෑ කියල තරය කත බොහම මෛට්්‍යයෙන් කතා කරන්න. බොහොම නිවිල කතා කරන්න.බොහො මාආතරයෙන් කතා කරලා ඒ ඒවත් සනසලා ඒ අයත් එකට එක කරන්න එපා කියටත් එකට එක කරන්න එපා ඒකයි ඔබේ ඉගෙන ගත්තේ. ඔබ ඉගෙන ගත්තේ තැන් මේ ඉගෙන ගත්තදේ ෙඩෙට ගයාාට පස්ස තම ටැන් ඔබ ප්‍රායෝගීක භාවිතා කරන්න ඕන ක්‍රියත්ම කරන්න ව මෙතැන් දිිනමේ. ගෙදර ගියාට පස්සේ මේක ඔබට වැදගත්වෙන්නේ අවශ්‍යවෙන්නේ තැනක දිිනෙම හොට එම ඇර තාථක පැදිකර ගැනක් ඔබහසේ පහගේ දස අනදන ව දාාරවා මේ උදසන හයටත් ්‍රාත්‍රී දහයටටත් විශ්වයට සබග කන ශක්තියක් මුදහරිමන්න. හ එකක් අපි කලාර යම්කාලෙක ඩැංඉට සියලුම් දෙනා ඒක දිගටම කරනවනං ඒ මුළු විශ්වයටම යහපට. ඔබට යහාපතක් ඊට වඩා ඔබ සුදු කරණ ශක්තිය නිකුත් කරනකොට ඒක යහපට උපඩම හාපත ලැබෙන්නේ. ඔබට ඒවගම විශ්වයටත් අනිකයටත් ඒක හාපතක් ලැබිෙනවා. ඔබේ චිත්ත ශක්තිය අනු මෝදන් කිරීම පතය.